ඔබ දන්නවා මේ ජයග්‍රහණයට සම්මාදම් වෙච්ච ජනතාව ඒ ජයග්‍රහණයට සම්මාදම් වුණේ ඉතාම උද්යෝගිමත් හැඟීමෙන්. එයා ඉතා ඉහළ බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ රුවන්වැලි මහසෑයේ. ඒ වගේම එතුමා කතාවේ පැහැදිලි කළා තමන් බලාපොරොත්තු වෙන අනාගතය මොකද්ද ගොඩනගන්න අනාගතය කියලා. ඒ විතරක් නෙවෙයි එතුමා වැඩබාර ගනිද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පාර වහලා තිබුණා සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයට. එතුමා තමන්ගේ නිල රථයෙන් ඇවිල්ලා බැස්ස ගමන් කිව්වේ වහම මේ පාර ආවේ ඉතින්. ගිනිනිවන රථයක් තිබුණා විශාල රථයක්. මෙතන කිසිම ගින්නක් ඇති වෙන්නේ නැහැ මේක යවන්න කියලා කිව්වා. ඊට පස්සේ පාරේ නිදහසේ යාන වාහන යනවා රටේ මහජනයා යනවා. ඒ අතරේ මේ වැඩ බාර ගැනීම කටයුත්ත ආචාර්ය වෙඩිමුරු ඒව සිද්ධ වෙනවා. ඒ වගේම එතුමාගේ පින්තූරේ රාජ්‍ය ආයතනවල ඉල්ලීමෙන් වලකින ලෙස දැනටමත් නිවේදනය කරලා තිබෙනවා. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය හැම රාජ්‍ය ආයතනයකම ප්‍රසිද්ධියට පත් කරන්න දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊයේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා 2000කට වැඩි සේවක සංඛ්‍යාවක්. ඒක කොහොමද 250 දක්වා අඩු කරන්නේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. එතුමා දූෂණය වළක්වමින් නාස්තිය වළක්වමින් නව දේශපාලන පරිච්ඡේදයක් මේ රටේ මුලපිරීමේ ඉතා දැඩි පිපාසාවකින් පෙළෙනවා. අපි හිතනවා අපේ රටේ එවැනි අනාගතයක් අපේක්ෂා කරපු පක්ෂ විපක්ෂ මොන මත දරුවත් එවැනි දේශපාලන සංස්කෘතියක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරපු හිත යටින් එහෙම දිනයක් ගැන හීන දැකපු සියලු දෙනාම මේ සිදුවෙමින් පවතින පරිවර්තනයට තමන්ගේ ධනාත්මක සහයෝගය දෙයි වචනකින් හරි අනුබල දෙයි ඒ පරිවර්තනයේ රසය විඳි සහ ඒකෙන් ඇතිවෙන ආස්වාදජනක ප්‍රතිඵල අපේ රටේ තරුණ පරම්පරාවට දූ දරුවන්ට බුද්ධි විඳීමේ අවස්ථාව ලබා දෙන්න ඉතා උනන්දු වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. එසේ කරන්න කියලා අපි මුළු මහ ජනතාවගෙන් ඉල්ලනවා.